අපි ගිය පහර ගියවර බවංග සිටද් ගැන කතා කරා ඇත්තටම මේ දවාර සිත්තොලින් මෙදනු තැන ධර්මය තුොළ සඳහන ආකාරයට බවාන්ගේ භවංග සිට්ගැන කතා කරනවා කොමක්ට මේ බවංග සිත් අභිධර්මය සඳහන් වන භවං සිද කමක්ද බාහන්ග බාහංග චලන භවංග උපච්ේද වෙලා ඒ සෝත වි්ඥාන සිත් හටගන්න.ඒ සෝත විඤ්ඥානයේ හටගෙන නිරුද්ධ වෙලා බවාග භාංග චන භාංග උපච්චේද වෙලයි කාය වි්ඥාණි හටගැන්න. කාය විං්ඥානී නියුද්ධ වෙලා නැවතත් බවංග චලන බවංග භවාංග බවාංග චලන බවංග උපච්චේද වෙලයි ඊළඟ සිතාට ගන්න. භවංග කියන්නේ සිත සිත්තුවිලි නැති තැන. බවංග චලන කියන්නේ සිතට යමක් ගැටුණු තැන. බවග උපච්චයද කියන්නේ සිත අවදි වුණු තැන. මෙන මෙහෙම බවාංග සිත් උපපාද අර මකුළුව එලපු දැලේ යමක් පර්ෂනොත් එතැන මකුළුවා ඒ ස්පර්ෂයවනු තැරට වේගෙන් එෙනවා ඇඩුල්ලයි තැන ගොදුර දැහැගෙන. මෙ මේ වගේ තමන්ගේ ඇසකන දිවනාසේ කයම්මන කියන දවාර ටික හරහා සිතක් හටගන්න ස් පර්ශයක් හර අරමුණු ඇතිවෙන්. හැබැ මේ මොහතකද එක් සිතක් පමණයි හටගැන්න මෙ මේ චිත්ත වීති චිත්තනයාට කියවා ධම්ම නාම රිතුයාම චිත්තනයාාම බිජනියම් මෙ මේ විදියට බුදුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක නියාම ධර්ම හතක්කැන් ඒකක් තමයි චිත් නියාම සිත කටගන්න නයාමය ආකාරය එඒ ස්භා ධම්ම න්‍යායක් ද මේ කතාව තුළ හැම සිතකම හටගෙන නිරුද්ධ වන තැන තියෙනවා ක්‍රියා සිත සිත කියන්නේ චේතනාවක් නැති සිතක් පණවන්නත් බෑ. සිත් දෙකක් අතර හිඩෙස එහම කිවොත්නි පැති. මේ නාමුරූප වලි මිදුනු ඒ ක්‍රියා සිත චිත වීති ගලපන විට එ සිවම් මෝවස්ථාව පෙන්නුම් කරන බවංක කියලා. ඔබ දන්න සිත කොපදීනකවන්. කලින් කියනවා බවංග නිර්ද්‍රා ගතයි බවංග චලන බවංග උපච්චේදකෙන තුන්න. මෙෙන මෙතන මේ ධර්මය තුළ ඇයි මේ විදිර පැහැතිරිවෙන්නේ. ඇ මේ දවාරසිතක් උපතින්න කලින් බවංග සි්්‍යන කතා කරන. ඇයි ඊට පස්සේ හැම මොහොතකදීම භවංග සිතට මායන්නේ. ඇතර මේ චිත්ත වීතිවල සිත් හටගෙන නිරුද්ධ වන ඒ රටාව පෙන්හුම් කරන. ෂනයයක්ෂර පස වීගෙන් සිද්ධවන ක්‍රියාවලයක් බවත් පෙන්නු කරනවා. මිනිස් සිතර ග්‍රහණය කරගන්න බැරි අවස්ථාව බවත් සඳහන් කරන්නවා. හැබයි මේ කොහමුණත් අභිධර්මය සඳහන් වෙන්නේ මේකම න්‍යයක්මයි. සිද් දෙකක් අතර ඇති හිඩස්ස එහමකි වුවෝත්න වැනදී. නමුත් අපේ මෙතන ටිකක් හොඳින් ගලපමින් බලමින් ැකකට විචකිච්චාාවකට ඉඩක් හැති නොවන්නට මේ කාරණධහා බැලියතුව වෙනවා කිසිදු වේදනාවක් දැනීමක් නැති ඒ සිතේ අවස්ථාව ඒ ඇලන ගැටෙන අවස්ථාවේ මිඳුණු තැන ඒ සිතේ හිස් එම නැත්ත ක්‍රියා සිතය අවස්ථාව මේක නුවනින් දැකියුතු කාරණාවක් ඔබ මේ ප්‍රායෝගිකව සි්ත තුලින් දකින උත්හ කරනොවනක්. අපි මෙම උදාහරණ ගන්න පුඩා ඔබ හිතාන දැන් ඔබ ඉදිරිපිට ඇති දෙයක් ගැන. සිතකට මේ අවස්ථාව දැක්කියයකි ද ඔබ මේ මොහොතේ ඔබ යම් තැනක දෙඉන්නේ එතන ඔබ ඉදිරියේ ඇති යමත් දෙස බල අපිතුම් ගසක් ගස දෙස බලන්න නැවත ක දෙස බලන්න නැවත මල දෙස බලන්න නැවත එ සුවද දෙස බලන්න ඔබට ගස නැවත කොලේපේන නැත මලපේන නැත ඒ සිත මේ මාරුවවෙන්නේ සුද සුද දැනනෝ දැ ඔබට ශබ්දයක් ඇයනවා. නැවතඒක ශබ්දය අරමුණ වුණා මෙට මේ විදියට මේ සිත ඉපිද නිරුද්ධ වෙනවා හැටගෙන නිවුද්ධ වෙන හැබ ඊගාවසිතයි මේ සිත ඇතට සම්බන්ධයක් නෑ ආය අලුත්මසිතක් උපදිනෝ මේ සිත ආයතනයෙන් ආයතනයට මාර්ුවෙන සවුම් අවස්ථාව වෙන මේ විදිහයට නුවනින් දැකි හැකි කොලේ බලනකොට ගසන මල බලනකොට කොලේනෑ සුවඳ බලනකොට මලනෑ සබ්දය ඇහෙනකොට සුවද නෑ එක වරකට එක ආයතනයක් පමණයි එක වරකට එක ආයතනයක් පමණක් නිර්ණය වන බව ඔබට තවුරවෙන තවත් ටිකක් සිත සති සම්පජා්‍ය දියුණු කර ඒ න සිහිය නුවන වඩමින් විස්්ත විසිරෙන් ඇති හිත සකස් කර ගනිමින් මේ ඔබ මේ ඇවිදිනා ආකාරය නුවනින් මෙනෙහික බලන් ඔබගේම ඉරියක් ඔබ පාදයට සිත යොම් කරයි නම්. ඒ දනිස්ස නැවෙනෝ එස වෙනෝ තබනෝ ඒ සිත්වැල්. එක සිතක් අපපිද නිරුදත්තව ඉගව සිත කකුල ඔසවනෝ තබනව ආ ඔසවනව තබනෝ ඒ තබන හැම පියවරකදිම සිත දිහාබලන් සිතට දැනෙන්නේ තදගතියක්. නමුත් මෙත ඔබේ සිතට අරමුණු කරදේ පමණයි දැනෙන්නේ අරුණ ො කරන බොහෝ ක්‍රියාවලි ඔබට මගැරෙනවා ඔබගේ අත පයවැෙන ෙනවා ඒ ඔබට අවධන යොමු වෙන්න ඔබ අරමුණු කරේ පාදේ ඔබ අරමුණු කරේ ඇවිදීම එම ඔබට දැනෙන්නේ අරමුණු කරපු දෙේ පමණ නමුත් ඔබගේ ඔලහ සෙලවෙනවා අත පයව වෙවා ඔබගේ හුස්ම ගන්නවා ඔබට ඒක අරමුණු වෙන්න ඔබගේ ඇගේ හූලං වදින. නමුත් ඔබට අරමුණු වෙන්න මෙන මේ වගේ සිතා අරමුණු කරන දේ සිතක් බවට පත්වෙලා දැන ගැනීම ලක්වෙන්නේ නමුත් ක්‍රියාවලි බොහෝමයක් සිද්ධ වෙනවා. ක්‍රියාවලි මොනවාද ඇහි ඒවට වටිනාකමන් නැත්ත. ඇතට ඒවාර්මුණු කරු ඔබට ඒ අරමුණු වෙන. ඇතකොට කලින් අරමුණු කරපු දේ නැති වෙන. මෙන්න මේ විදියට මේ සිත හැම මොහතකදිම මේ සි ඇතුළ ආන්තයෙන්ම හටගෙන නිරුද්ධවීමත් තමයි ඔබට මේක නුවින් දැක්කුත් කියල පෙනවා. මේ විදින කොට පේන ඔය මස්පිඩු කැරකෙන විලුම්බ කැරකෙනවා කලව මස්පිඩු මෙම එකක්වත් හිතල කරන්නේ ඔබ ධනිස්සවස්සන්නේ තියන්නේ විළුඹ තියන්නේ ඒවා ක්‍රියාව වලිය තුළට අයිති දේව. මේ විදියට වි ක්‍රියා විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා සිතට ගෝචර නොවන එක්ෂණයක් තුලදිම. ඇත්තටම ඔබ හිතලා දැවිදින්නේ නෑ. ක්‍රියාවට හිත යොමනෝ විනා. හිතල ක්‍රියා කරනවා කියලා දෙයක් වෙනි නෑ. ස්කන්දයන්ගේ ක්‍රියාකාරිත්වය ප්‍රඥ්ඥප්තිවලට එහා ගිය ක්‍රියාකාරිත්්‍යවයක් බව දැම් වැටහෙනවා. ඇත්තටම මේ මෙහෙම නුවනින් බැලුව ත අපට කර හැක්කක් නෑ. මම මගේ කියල ආත්ම සංකල්ප දුෘෂ්ටිය පව බිඳ වැටෙනවා. මේ ක්‍රියාවල වසවර්තන ස්භාවයක් නෑ. ක්‍රියාවට හිමිකාරයෙක් නෑ. ඔබ බොහෝ වෙලාවට හුස්ම ගන්නේ හිතල නෙමේ. ඔබගේ හරදස්පන්ධනය වැඩ කරන්නේ හිතල නෙමේ. මෙන මීවගේ අපේ අභ්‍යන්තරය ඇතුළි අපි කතා කරමු විශාල ක්‍රියාප්‍රමාණයක් සිද්ධ වෙනවා. එවට හිමිකාරයෙක් නෑ. අ පුංචි දරවා පුංචි දරුවගේ ක්‍රියාධා බලන්න පොඩි දරුවා හැඩුවේ ඇයි බඩගිනි වෙලාද නෑ. ගිය පාර ඉදිරිපත් කරපු දේශනය නැවත අසැ බලන්න. අප එතැනති පුංචිදරුවක්ගේ මවකුසේ බිහිවීමත් සමඟ මේ ක්‍රියාව සංකාර හැදනට අවිද්‍යපච්චය සංකාරා කියන තැන කතා කළා. පොඩිදරුවගේ ක්‍රියාව දිහා හොඳින් බැලුවොත්. පොඩිදරුව හැඩු යෙහි බඩකිනි වෙලාද නෑ. ඒක අපේ දැක්ම බාහිරිම පණවන සම්මුතිය තුළ. නමුත් පොඩිලම අයදන්නේ නෑ. නමුත් එතැන දාහයක් තියෙනවා. තයජෝ්ධහතුව වැඩිවීමක් මස්ව ඇදැල්ල තුළ. එ නිසා දවන තවන බව ප්‍රඥපති වලින් තොර ක්‍රියාවක් වෙත්තියනවා.ඒ ප්‍රජඥත්ති වලින් තොර ක්‍රියාවලිය පුංිදරුවගේ දකින ලැබෙනවා. පොඩි දරවා හුස්මගන්නේ හිතලැනෙමේ. පොඩිදරවා ඇත්තරම චූකරන්නේ ඒ පුංචිදරුව කක්කදාන්නේ හිතලනමි. පොඩිදරුව කෑගහන්න හිතලනෙමි. පොඩිදරුවගේ ඇඟැ ඇතුළේ ලේදුවන්නේ හිතල නොවේ. හරදවස්තුූ වැඩ කරන්නේ හිතල නොවයි. පොඩිදරවා කක්කා කනෝ චූත්තක එක ගොඩේ ඉන්න. පොඩිදරුවට ගඳ දැනෙන්නේ නෑ. පොඩිදරවා ඇයි රස දැනෙන්නේ නෑ ආයතන නෑ ආයතන හැදල්ල නෑ. ඇස්තියනකාන්තියන. දිවතියනවා නාසේතියනවා. නමුත් මෙ මසැස නෙමි ආයතන කියන්නේ. ආයතන නම් එතන ප්‍රසාධ වීමත් තියෙන් ඕනි. දැනීමත් තියෙන්න්න ඕනි. නොත් මේ පොලිදරුවගේ ඔය තියන ඒ ආයතන තාම දැනීමකට ලක්වෙලා නෑ උද්ධීපනයවෙෙන නෑ ප්‍රසාද සෑ දෙන්නේ. ඒ සඳහා ස්කන්ධ අවශ්‍යයි. ස්කන්ධානම් පාති බව ආතනම් පටිලාබෝ අයං උච්චර ජාතිකවේ ඔන්නව නිසයි. ජාතියක් කටගන්නේ දෙයක් කටගන්නේ ඒ කියන්නේ ඇස හැටගැනීමත් එක්කයි රූප අටගන්න අන්න ජාතියක් කටගත්තා. කන හටගැනීමත් එක්කයි ශබ්ද හටගන්න අන්න ජාතියක් කටගත්තා. ගන්දේ හටගන්නත් එක්කමයි ඒ ගන්ධ සුවඳ නාසේ හටගන්න. මෙතකොට මේ නාසේ කියන්නේ බාහිර අභ්‍යන්තර ඇස කියන්නේ රූපයත් ඇසත් නිසා දැනීම වර්ණ වර්ණ සෑදීම තින්නන් සංගති පස්සුව කියන මෙනම තුනේ එකතුවීම ඇස කියන්නේ. චක්කුංච පටිච්ච රපච උපච්චි චක්කු විඥාල චක්කු ඉ්ඥාන කියන්නේ ඇසේ දැන ගැනීම වර්ණයඒ හැඩතලේ හඳුන ගැනීම විඤ්ඥානය ඒ සඳ ප්‍රසාදවීමක් වෙනවා. නත් ඒකට යම් කාලයක් ගත වෙනවා ඉපදුුණු ගමම් පුංචි දරුවකුට මේ ප්‍රසාදවීම සිද්ධ වෙන්නේ නෑ. මෙල මේක නුවනින් දකි න්නෝ නිතනම්. ඇත්තටම පොඩිදරුවට මේ ඇස කණදිවනසේ කයමන තිබ්බට ඒ ප්‍රසාධවෙලා නෑක කියන්නේ ආයතන හැදිලන. එ ස්කන්ද හට ගන්න ඕන කියන්නේ විඳීම් හැදිනීම් දැනගැනම් ඒ පොඩිදරුවට යම් කාලයක් ගත වෙන එට්ික සිද්ධ වෙන්න. මෙ මේ කාරණය ඉතාම වැදගත් ඒ තා පොඩ්ිදරුවගේ ක්‍රියාවලිය අත්තියන ක්‍රියා සිතක්තේෝ. එහි නෑ කිසිදු දෙයක් කිසිුදු දැන ගැනීමක් ඒ ක්‍රියාවක් විතරයි. හුදෙ ක්‍රියාවලියක් විතරයි. පණවන්න බෑ එතන පුද්ගලෙක් පණවන්න බෑ. එකයන්නේ අපිට මේ පේන රූපය ටිකට මේ මස්වලින් හැදුනු ඒවනෙමි ඇත්තර් මාර්තන කියයනේ මස්වලින් හැදුනු ඒවනෙමි. වෙන විදිහකෙන් කියනවා නම් පොඩිදරුවට මනසි කාරණය. දැ ඔබට දැනවද ක්‍රියාහා මනසිකාර කියලා අවස්ථා දෙකකට අපේ මූලු කතාවම කොටු වෙනෝ. එක පැත්තකින් ක්‍රියාවලයක් තව පැත්තෙන් මනසිකාරයක්. ඇත්ත පොඩිදරුවගේ අපි දකින ක්‍රියාව විතරයි. අපේළඟ තියෙනවා මනසිකාර. පොඩිදරුවලඟ මනසිකාරණය ක්‍රියාවලියත් තේු. අපි තාවේ ඔත ඉඳල අපිටත් මුලින්තිබුණනි ක්‍රියාවලයක්. පසුවයි අපිට චේතනා සකස්තුේ මනසිකාරා ඒකයි අවිද්‍යාපච්ච සංකාරකව සංකාරක්්‍යන්නේ සිතුහිල් චේතනා මනසිකාර. ඇස කණ නාසේදිවකය මන කියන මේ ටික මගේ කියලා අපි අල්ලගන්නේ මෙනු මේ චේතනාවත් සමඟයි චේතනා හම් භික්කවේ කම් බම් වදානි චේතනාව නිසයි කර්ම රැස්වවෙන්නේ මුු කතාාව සංකාරා කියන සබේ සංකාරා කියයන සිතුවිරිත් සම ගැටගෙලා තියෙන ඒ වස්තු ටික ඒ හේතු කරගෙන ඒ හටගන්නාවූ යම් හේතුඵල ක්‍රියාවලයක් තියෙනව නම් අන්නේ හේතු ටික වහා අටගෙන නිරුද්ධව වෙනවා දැක්කොත් අන්නයා දකිනවා ඇස හටගෙන නිරුද්ධ වෙනවා. හේතුව ආලෝකයේ ප්‍රසාදවත්වීම පල දැනගැනීම ගසකය නමුත් ආලෝකයත් ගසවත් නෙමි දැනගැනීම. ආලෝකය නිසා ගස නිසා හටගත්ත සෙවනැල්ලයි අපි දැනගත්තේ. අපි සෙවනැල්ලකට මිරිකුවකට ප්‍රතිබිම්බයකට දැන ගැනීම කියලා කියන්නේ. මේ කතාව අපි දිගින් දිගටම ගලපගෙන ආවා. අර පොඩිදරවාගේ කතාව දිහා බැලුවොත් ඒ ක්‍රියාවලියයක් ක්‍රියාවලේ දිහා බැලුවොත්. පොඩිදරුවවා මම මගේ කියලා දන්නේන ප්‍රඥ්ඥප්තිනාම නැති පචස්කන්ධයක් ක්‍රාකාරයත්වේ පංචස්කන්තය ක්‍රියාකාරයෙත්තේ පොඩිදරුවගේ නමුත් තියෙන. එහිට උපාධන වෙලා නෑ අල්ලගැනීමක් සිද්ධ වෙලා නෑ. පොඩිදරුවට රසට හිමිකාරයෙක් නෑ ඔහේ රසක් විතරක් ඇති පොඩිදරුවට පාට මොනවද කියලා දන්නේ නෑ. ප්‍රඥා්ති සම්මුති නෑ නමුත් ඔහේ වර්ණයක් වගේ ඇති. මෙන මේ වගේ මේ ස්කන්දයේ ස්වභාවේ රාථන් වහන්සේ එත් ස්භාාව. රහතන් වහන්සට පැනවීමක් සිද්ධවෙෙන නෑ. රහතන් වහන්සට හුදෙක් ක්‍රියාවක් විතරයි. ක්‍රියා සිතක් විතරයි පරිහරණය වෙන්නේ අර පුංචි දරු වගේ ක්‍රියාකාරෙත්තය පමණයි. ඇහට පියෙන්නේ පාට විතරයි කනට ඇහෙන්නේ ශබ්ද විතරයි. නාසට එන්නේ ගන්දය විතරයි. කයට දැනනේ ස්පාශයිද. මෙවට හිමිකරුවෙක් නෑ ඒ කියන්නේ සබ්දයකුත් නෑ. එහමන දිට්ටේ දිට්ටමත්තා සුතේ සුතමත්තා මුතේ මුතමත්තා වි්ඥාතයේ විඤ්ඥාතමත්තා. දුටුවාන දුටවා පමණි දුටු දෙයක් නෑ දුටු කෙනෙක් නෑ දුටු බවක් විතර හිතියෙන්නේ. ප්‍රඥ්ඥපතිනෑ පුජ්ජලයෙක් නෑ. අ පොඩිදරුව වගේමයි ප්‍රජඥප්තිනාම නැති හේතු පල ක්‍රියාවරයක් නිසා. ටගත්ත ධර්මතාවයක් විතරයි රහතන් වහන්සේ ටත්ටේන්නේ. ඒ ස්කන්ධ පංචකේ මේ දැනුත් අපි ළඟතිය නවා. ඒ ඒතු පල ක්‍රියාවලිය බාරගන්න හැබැයි පොඩිධරුවට කෙනෙක් හිටියනේ රහතන් වහන්සේටත් කෙනෙක් නේ නමුත් අපි බාරගන්නවා. ඔය හැම දැක්ම වෙන්න මටයි කියලා. අන්න එතැන මට දුක ඇතිවෙනවා. අල්ල ගත්තනම් උපාධන කරගත්තනම් නාමේ රූපය ගැට ගහවුණනන්න සිතුවිල හදනවා ඒ හොඳ දෙයක්. කැමතියි නෑ කාරිනය මංගේ කටක්කම ඇති අන කැමැත්තාකම ඇත්තා ඇත්තකෙනවා. එතනම ඇති වවා සුක දුක එතන ඇතිවවා අදුක්කම සුකඒදිකටම යිති නෑ මේකන උපේක්ෂාසිත මේ ප්‍රජ්ඥප්ති මායාවෙන් මිදිලා ඒ හටගත්ත නාමුරූප විනිවිධ දකින්න පුළුවන්න ඒවා හාරයක් නැති බව ස්කන්ද පංචකේ අනිත්‍යතාවේ නුවනින් දකිනවා නම් අන්නේ කෙන නිවන් මග කටයුතු කරන යෝගහචරේ. හැබ ඒක නිකං වෙන්නෙ නෑ ඒකට සත්‍යය පෙන්න්නන්න ඕනි. කුමක්ද මේ සිත හැදෙන හැටි ඔහු දකින්න ඔන්නවඒ කාරණාව සඳහයි. ඒ සිත හැදෙන හැටි දකිනවා කියන්නේ ඇසකන්න දිවනාසය කයමනම තමයි ගන්න අරමුණම තමයි සිත කියන්න. තය අරමුණු හැදෙන හැටි දකින්න නඕනිඒ. අරමුණු හැදෙන ැටි දකිනා කියන්නේ අර ක්‍රියාසිත අභිභවාගිල්ල කොමද මෙතන සිතු විල්ල හැදන කියලා දකිනවා අල්ල ගත්තේ කොහොමද කියලා ඒ විඳීමට ඇතිහුණ කැමැත්ත කොහොම දාවේ. අප දිගින්දිගට මේ ගැන කතා කරා හැබැයි මෙතැනදී. සිතය හැදෙන මේ දැනගැනීම බාහිරත් සමඟ එකතුවීමක් නිසයි චේතනා සකස් වෙන්නේ. බාහිර තිීබුණු තියෙන දෙයක් අප පෙන්න්නනවා. මේ සිතයි මේ රූප හැදෙන්නේ. ඒව බාහිරට අයිති නෑ. නමුත් අපිට බාහිරක් අදහම්බවෙලා. අපට ලෝකයක්හම්බවෙලා අ ඒ නිසා අපි කෙනෙක් කම්බුවෙනෝ. අතන ඒක තියෙනවා ඒ මන එතන ඒ යෙනවනම් පේනෙ කාටද එනම් පේන්නේ මට්ට මම හැදෙනවා. මෙ නාමී රූපය නිසා තමයි අපි දුක්කදින්නේ. මෙන මේ නිසා තමයි අපට කෙලෙස් ඇතිවෙලා තියෙන්නේ. අපට ක්‍රියාසිත වැයිලා තියෙන්නේ. ක්‍රියාසිත ැහෙනුණු නිසා ක්‍රියාවලිය වැහුණු නිසා හරිට කියක එක අයිසින් කරාවගේ අද අපි කතා කරන්නේ ඒක උඩ තියෙන මනසිකාර ටික විතරයි. අපේ ආසාවන් අපේ හැඟීම් අපේ ජීවිතය අපේ දේවල් අපේ දරුවෝ මේ කතාවත්තුළ තියෙන්නේ අයිසින්ටික කෙලෙස්ටි මනසිකාරය විතරයි. මනසිකාරය මායාවක් කියලා දැංගවට ටිකෙන්ටික මේවා ඇහෙනකොටත් ඔබට එම හැගීමේෙනවා දැනුමක් කියෙනවා ඇත්ත නේද මේ කියන්නේ අපි මේ ක්‍රියාසිත වහගෙන පුද්ගලයක් හැදිලා තියෙන්නේ බාහිරහා අභ්‍යන්තර අජ්්‍යත බහිද්ධ කියන මෙන්න මේ දිත්වය නිසයි ජිත්වයක් නැති දැන සිතක් උපදන්නේෑ ඇත්තරම සිත කියන්න එහෙමනම් ශක්තියක් තමයි අර චුම්බකේ වගේ ධනරෙන කියන අංස දෙක කැර කෙනකොටයි කරන්ටක උපදන්නේ අන්න ඒවගේ තමයි මේ කතාව බාහිර දෙයක් තියෙනවා. එහෙම නම් මෙතට මම ඉන්න ඕනි. එක පේන්නේ මට අන්න අජ්‍යත්ත බහිද්ධ හැදුුණේ සිතත් සමඟයි. ඒ නම දිත්ව එම තමයි දේතානු පස්සනම තමයි මේ සිතක් උපදින්න හේතුව වෙලාතියෙන්නේ. දැන් ඔබ සිතෙන් මිදෙන නම් ක හඔබදැන් ඔබ දැනුට දන්නවා. එමනම් ොකද වෙන්න ඕනේ. යෝ උබන්තයේ විදුත්වාන මජ්‍ය මන්තතා නැලිප්පති. බ්‍රෝහි මහා පපුරුෂු සේද සිම්බනි මච්ජක මේ මජ්ජී සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ නිසයි. අන්ත දෙක යමෙක් කොන් දෙක අඳුනාගෙන යෝ උබන්තේ උබ අන්ත උබන්තේ ය උබන්තේ විදෙත්වන මේ කොන් දෙක අඳුනාගෙන යමෙක් ඒ කොන් දෙකේ නොවැලේ නම්. ය උබන්තේ විජිත්වන මජ්‍යේ මන්තන්න ලිප්පති ඒ කොන් දෙකේ නොවැල්ලි මැද හඳන ගනී නම් බරුහහි මහාපුරසුව අන්ු මහාපුොරුෂයයයි අපි පවසනවා. සේතසිම්බනි මංජග මැද නොවැලි වාසය කරන කෙනා ඔහුයි. අන්නේ කෙනා මධ්‍යම ප්‍රතිපදාවට පැමිණි කෙනා. මේ මේ කතාව තුළ මේ ගාථාව තුළ බ සූත්‍රය තුළ බුදු වහන්සේ පෙන්නන්නේ මෙන මේ මධ්‍යම ප්‍රතිපදාවයි. මෙක නුවනින් දකින්න ඕනි, නාමේ රූපයයි අන්ත දෙක අධ්‍යත්ත බෛද්ධ ඇතුළ අන්තේ ගැත්තේ පිට ගැටේ. මේ ගැට ගැහෙන ැට අන්තෝ ජටා බහිජට මේ හැම සූත්‍රයකම එකම දේයි කියන්නේ එකම කතාවක් මේ සිත ඇදෙන ඇැටි සිත ඇදන හැටි දකිනකොට ඒ සිත බොරුවක් බවප්පු වෙනවා. ඒ සත්‍ය දකිනවා මේ අන්ත දෙකක් නෑ තියෙන්නේ එක ප ඇත්තයි. ඒකත් බොරුවක් මායාවක් වෙනවා සිතේමයි හදාගන්න දැකල තියෙන්නේ. ඇවැ සිතත් හටගෙන නිරුද්ධ වෙන ප්‍රතිබිම්බයක් නොන එෙවැල්ලකට සෙවනැල්ලකට රැපටි ලයි සිතක් එපදිලත් තියෙන්නේ මේ කතාව හරිම ගැඹුරු හැබැයි නමුත් මේඇයි පරම සත්‍යය මේ හැම මොහොතෙම හැම ශනේම දැන් අපිට මොකද වෙලා තියෙන්නේ දැන්ඇ අපිට හිත්ත පදින්නේ තාමත් අපිට මතකැත් තියෙනවා අපට මතක ගබඩ අවත් තියෙනවා අපට උපති ගොඩක් තියෙනවා ඒ නිසා අපේ හිත ගිනි ගන්නවා පෙර මතකයන් තියෙනවා ඉස්සරම මෙහෙම හිටියා දැම්මා මෙහෙමයි බන් දියුණු වෙන්න බලනවා මේ මෙ ගින්දර ගිනි ගැන්නවා. ඒතන් සාන්තන් ඒතන් ප්‍රනීතං යදිදත් සබ්බ සංකාර සමතු සියලු සිතුවිලහි සබ්බ සංකාර සමතෝ සමතය වෙනවා. ඒවට වටිනාකමක් නෑ උපේක්ෂාවට ලක්වෙන. එතකට යර සාන්ත ප්‍රනීත නිවන් සිතහමු වෙන්නේ ක්‍රියා සිතහමු වෙන්නේ. ඒතන් සාන්තන් ඒතන් ප්‍රනීතං යදිදත් සබ්බ සංකාර සමත සබ්භූපති පටිනිස්සක් ගෝ ඒක අනවේ සබ්භ උපදි කියන්නේ ඇර රැස්කරගත්ත ගොඩවල් හිතේ දත්ත ගොඩවල්. මොනවද. ඔබ මේ ලෝකම දැන් නම්වලින් අඳුනනවා. ඔබ දන්නවා මේ ඉර මේ හඳ මේ පොළව අපි ඉප දෙනවා අපි මැරෙනවා. මම ගෑනු කෙනෙක් ම පිරිමි කෙනෙක් මේ මකි ගෙදර මෙ මගේ අම්ම. මේ උක්කෝම දත්ත මේ බොරුවක් තියෙන්නේෙ. හදාගත්ත මායාවක් සම්මුති ලෝකේ අපි හිරවෙලා. බිත්තර කට්ටය ඇතුළේ නකුකුල් පැටිය වෙලා. ලිදක් අපාගෙන වලක්කාරගෙන වලට පැනලා. දැම් වල ඇතුලේ අපි තනිවෙලා. දැන් අපේ කියන ලො ඒ කොටුගුව කොටු අලල්ලක් ගැහිලා. දැම් මගේ දේවල් මට තියෙන්නේෙ. කඩා දෙන්නේෙ නෑ දැම්මං ඉරකරගෙන මං විසින්ම අදාගත්ව කූඩුව කොට්ටුවෙලා. ඒක අයිකිව්ේ තම්මන්ගේ දෑස් තම්මන්ගේ අතින්මයි වහගෙන ඉන්න කියලා. අපිට ඉදිරිපත් කර මේ ධර්මය සරලව දේශනා කරනවා කියලා දේශනා මාලාවක්. ඒ තුළ අපි කිව්වේ ඔන්නඔය උපමාටික. උපමාව ලින්මයි කිව්වේ. ඒකද අපිකවා බිත්තර කට්ටය තුළේ ඉන්නකු කුල් පැටිය, අපිකව්ව ලින්දෑ තුළේ ඉන්න ලින්ම් ැඩිය මේ ඔක්කොම අපිම හදාගත්ත වලව ලිම් වැඩිලව අපිම හදාගත්ත සිරකුටිවල, අපි අද හිරගෙවල් වල දුක්කිඳනවා. අපේ හිතට එලියට එන්න බැහැ. අපේ හිත හිරවෙලා. අපේ ගෙදර අපේ දරුවෝ අපේ වත් අපේ ඉඩම අපේ රැකියාව අපේ කියන දේවල්වල කොටුවක් හැදුනට පස්සේ ඔබ අසරණයි. ඔබ ඔබටම මාංචුදාලා. ඔබ ඔබේම හිරකරුවෙක් වෙලා. ඔබ දැන් අසරනයි. ඔබට දැන් දුක්කයනවා. ඔබට දැන් සැපේනවා. ඔබ සැපදුක්විඳවිද. ඔය කව කය දිරල පොළවට වැටනකැන් මොකක්ද කරන විකාරය. කවත්ද ඔබ ඕකෙන් අවදිවෙන්නේ. ඔබ ඔබේ දෑස්ම, ගැටගාගෙන ඔබේ අතිම වහගෙන ඉන්නේ ඇයි ඔබ බයයි එලිය දකින්න ඇයි ඔබේ හිත කියනවා ඔය එලිය බලන්න එපා ඔබ ඔය කාමලෝකයේ තමයි ඔබ ඉන්න ඔබ කාමලෝකෙ සැපහෝය ඉන්නේ එහම සැප කියර දෙයක් නෑ හැබ ඔබ අධ දෙක අත්තැරයොත් ඔබට තේරෙනවා එහෙම දෙයක් නැති බව නමුත් ඔබ ඇත් දෙකින් ආයුවා ගැන්න ඇයි ඔබට එක හුරුනේ ඔබේ ඇස් ආලෝකෙට නිලාංකාරවෙන්ෝ හරිර නිසාචරයෝ වගේ. නිසා්චර සත්තු ඇයි දවාල්ට එලියට බහි නැත්තේ. ආලෝකට ඔවුන්ගේ දැස් නිලංකාරවෙනවා. ඒකට ඔ ඔවුන් හුරු වෙලා නෑ ඔවුන්ගේ දැස් ප්‍රසාදය දරාගන්න බෑ. විශාල ප්‍රසාධකට ලක් වෙනවා. මෙට මේ අනන්තන් සබත උපබන් කියන තැන්ට එනවා විඤඥාණන් අනිදස්තනං කියනකට ඒකන ඔොයි සිතේ දැනගැනීම. නා මේ රූපේ ගැට නොහැදෙන තැන සත්‍ය දකින තැන ඒක බාහිරට ගීල ඔයව කිසි දෙවොට අහම්බවෙන්නේෑ. සම්මුති ලෝකය බිඳ වැටිනෝ මේ මඟ යන කෙනාගට වෙන මේක සිද්ධ වෙන. මහා විද්‍යාලූකැ් පහළ වෙන. අවිද්‍යාව නොදන්නකම මෝඩකම නැවති ගන අඳුරේ ඔය එකඒ ඒවා කරකර ඔය කොටුවය තුළ හිරවිච්ච කාල ඉවර වෙන. එතකොට ඔබ සදා අමර නය වෙන. මරණය අභි භවායනෝ මරණය කියන්නේ සිතේ හැදුුණු මායාඒ කොටසක් විතරයි එහෙම දෙල්ලෝ කෙනෑ. නමුත් ඒකා වබෝධ කරන්න බැහනේ ඒක තේරෙන්නෑ ලෙසිය එක නිසා අපි දුක්කෙන්දිනවා. මේ කතාව අපි දිගින්දිකට නතරම කියන කතාව. අපි එමු අපේමත්‍රකාවට අපි එකක ගලපල ලිහැ ගන්න ඕනි ඒ ස්කන්ධ පංචකයේ හේතු නිසා හටකෙන හේතු නැතිවිට නැතිවෙලා යන හොදෙක් මායාවක් විතරයි කියනෙක් අපි විසි මවබෝධ කරගන්න ඕනනි ඒ හේතුඵල ක්‍රියාවලිය ඒ හේතු පල දහම හොඳින් දැනගන්න ඕනි. ඉමස්මින් සති ඉදන් හෝති මේ ඇතිකල්ලි මේ වේ. ඉමස්මින් අසති ඉදන්න අහෝති මේ නැතිකල්ලි මේේ නොවේ ඉමස උප්ජා ඉදන් උපා්ජද මේ ඉපදුනු කලි මේ උපදේ ඉ ඉමස නිරෝධ ඉද නිරුජ්ජති මේ නැතිකල්ලි මේ නොවේ. මෙ මේ කතා කරහන්නේ පටිච්ච සංපාදය කියලා හේතු පලදාහම. සිත හටගන්න ආකාරේ. සිත හටගන්න ආකාරය කියන්නේ ලෝකෙ හැදෙන ආකාරේ. හැම පටිච්ච සම්පාදය අවබොධ කරගත්ත කෙනාට ඉන් මිදීමක් සිද්ධ වෙනවා. ඒක වෙන්නේ නෑ පටිච්ච වෙන්නේ ගැටගැහෙන්නේ. සේද සිම්බනි මජ්්‍යක මැද ගැටගනෝ අර අන්ත දෙක හබු වෙන්නේ. සම්පාදය අන්ත දෙකක් තියවා හැම තැනම. මේ ලෝකෙ හැම තැනම දේතාවත්තියෙනවා. ඔබ විශ්වේ දිහා බැලුවත් විශ්ව බලයක් තියෙනවා චක්තියක් තියනවා තුලනයක් තියනවා එන අන්ත දෙකක්තිේනවා. ඔබ ඔබේ සිතහැ දිල තියෙනෙත් ඔය විදිහයටමයි. පරික්ෂණ ගාරෙක ඔය පධර්තයක් පස් කටයක් ගැනිලා කෑරිිකෙරි කඩල චූටිිය චූටියට කඩල අනි්‍යශයෙන් බල සවතවත් කඩාගෙන කඩාගෙන යනවා විද්‍යාඥෝ. එකට ඔුන්ට පධාර්ථය පාටක ආනු ඒවිදිර කැඩිලගිලා පරමාණුව වනවා. පරමාණුවත්ෑ ඔවුම් බලනවා කඩන්න. එතකට ඔුන්ට හම්බවෙන්නේ නස්ටිය වටහයන ඉල්ලෙට්‍රොන් පරොටෝ හබ ඒේ රූපෙදයාහ බල හම ඒකත් ඥස්ටය වට ඉෙට්‍රන් පොටුම් කැරකෙනවා. හරිරර චි්‍රපතය වගේ සූරයා වටේ ග්‍රහලෝක කැරකෙනවා. මෙ දෙකම එක මුරූපයක් මෙතන තියෙනෙ බලයක් ශක්තියක්. මේ ශක්තිකතාවකාාටවත් ලේසියෙන් තේරෙණිනෑ. ඒ නිසා අපි හැම දහම මේ වගේ උපමා කියනවා. නමුත් මෙතන තියෙන ශක්තියයක් විතරයි. ශක්තිය ඉපදිලතියනවා ශක්තිය හටගන්නෝ ශක්තිය නිරුද්ධ වෙනවා. ඇත්තරම ශක්තිය අවබෝධ කිරීම තුළේ නැවත ශක්තිය මේ සිත සිතේ ශක්තිය සිතුවිලි ශක්තිය හටගන්න නැති සැටගේනවා. හබයි ඔබ සිතේ මේ හටගන්න ශක්තිය ජෙනරේට් වවා කියලා දන්නවාද. මේක මේ ශරිර දහතුව තුළමයි හටගෙනතියන්. ශර්ර දහතුව තුළින්මයි ඔබ නිරුද්ධ වෙන්නේ. මේක මේ ශරිර දහතුව පොළවට පස්සෙනකට නැමත මේ නාමරූප ගැටගැහෙන් නැත්තක් ඔහුට ශක්තිය ජෙන්රෙට් වෙන්නේ. මේ විශ්ව ශක්තියත් එක්ක මේ සිතේ ශක්තිය අතර සමතුලිතවීමත් තියෙනවා සම්බන්ධයක් තියෙනවා. ඔබ සමරවිට මේක කොහොම ගලප ගැනීද කියන්න දන්නේෙ නෑ. නමුත් ධාතු වනසිකාරය හොඳින් වඩහන්න ඕනි. හතු ංග සූත්‍ර හොින් ලන්න ඕන හැ මේම එකක්වත් පොත්තුලින්ම්ම සූත්‍රවලින්ම ගන්න පුළුවන් කියලා ඉතන්න එපා පොතකින්ම නිවන්දකින්න බෑ. එතන තියනෙ දැනුම විතරයි දැනුම කියන්නේ. ඒ ඇවිල්ල මනසේන මනසිකාරයක්න ඒ යනෙ ලෞකිකයි. අන්ත දෙක තුළයි දැනුම තියෙන්නේ භාසාාවතියෙන්නේ අන්ත දෙක ඇතුළේ දිිත්වය ඇතුළේමයි. දිත්වේ ඇතුළි තියන දේ දිිත්වය තුළ තියෙනකං ඒක නිවන්නනෙමි ඒක තියෙන්නේ මයාව ඇතුළේ. මායාවෙන් මිදීමයි නිවන කියන්නේ මායාව අවබෝධ කරගන්න මායාාවට මද සිද්ධ වෙලා. අත ඔබේ හිත ඔබේ හිටන්ම අවබෝධ කරන්නලා තියනෙ. ඒක ලේ සිනෑ ඒක නිසා උපමා දක්වන්නේ මේක භාසාාවෙන් කියන්න බැරිවෙන්නේ ඇහි. ඇතකිව්වොත් නැ කියන එක තියෙනවා නැතකිවොත් ඇත කිය එක තියෙනවා. දැන්ුව කියන හැම වචන අන්ත දෙකතීරෝ. සිතුවිටි හැදිලතයෙන්නේ අන්ත දෙනිසා භාසාාව හැදිලතයනෙත්න්ත දෙකෙන්මයි. මේක හරි ගැම්බුරු කතාව. මේ කියන්න බෑ බාසාාවේ. ඇත්තර මේ නැති තැන ගැනයි කතා කරන්නේ. හැම තැනම අපි කතා කරන්න ක්‍රියාසිත ගැනයි. මෙ සිතින් මිදීමයි ලෝකම් මිදීම. ලෝකවිදු තැනට එන්න අජරහ මරණීය තත්වයට එන්න ගැඹරු හිතක් හදාගන්න මේ ඥානය අවශ්‍යයි. මේ අවබෝධය අවශ්‍යයි මේ දැනීම අවශ්‍යයි. ඒ නැතුවත් බෑ. බුදුන් වහන්සේ ලෝකෙ කියලා කිව්වේ බාහිල ලෝකෙකට නෙමේ සලා එතෙන ලෝකෙටයි. ලෝකයේ කියලා කිෙව්වේඒ නිසාම සලාඇතන ලෝකෝල් ලෝකෝ. එහෙමනක් එ මනසිම්ම හැදුනු ලෝකයේ චිත්තේන නී ඇති ලෝකේ. හිතේ සලා ඇතන හැදන්නේ. එහෙමන දන්න අද ඔබට ඔය කතාහතුළ මුකුත්ම අවසානයේ ලෝකෙන් මිදෙනකොට ඉතුරුහෙන නැති බව. එහෙම අඩුම තරමින් සතරමහා ධාතුවක් වත් ඉතුරුවෙනෙ නෑ. සතරමහා දහතුවත් සිතවෙල්ලක් පමණයි. ඒකයි ඔය. ඒට සූත්‍ර තුළ ඔබට දකින ලබෙන බ්‍රහ්ම මන්තනික සූත්‍රයකේ වට්ට සූත්‍ර ගොඩක් සූත්‍රතියනවා. එ හැ බදුන්නහසේ දේශනා කරන්නේ අනිදස්සන විඤඥානය ගැන. මෙ වි්ඥානයට බාහිර පතිත නොවන තැන. සතති දකින තැන ෝකෙන් මිදෙනවා කියන තැන නාමුරූපදක ගැටගැෙ නැති විඤඥානය තමයි අනිදස්සන විඤඥානය කියන්නේ මෙ සිතේ ඒ ස්භාවය තියෙනවා. ඒක සිතට අවබත කරන්නත් පුළුවන්. ඒහරි පුදදුමයි. විඤ්ඥාණයක් අනිදස්සන අනන්තක් සබතුව පබාන්. ි මේ නිතරම කියනවා අනන්තය දක්වායන මහා ආලෝකයක් මේ විඤ්ඥානය තුළු යනකොට ඒක ප්‍රෘෂ්ටයක් මත් ඇතපතිත නෝන නිසා ඒ විඤ්ඥානය හරයක් නැතිවෙනවා. විඤ්ඥානන් අනිදස්සහන් අනන්තන් සබතු බබ එත් ආපෝජ තේජෝවායෝ නගාරඇති. ඔය පටවි්‍යාපෝතේජෝවාය කෙරොල් බාහිරම්පෙන්ෙන පදාාර්ථ ගනවස්තු ඒ විඤ්ඥානයට හම්බෙනි නෑ එත්ත ආපෝච පටවි තේජවාය නගරැති. ඇති දීගංචරස් සංහ අනාතුලන් සුභසුම. දිගකොට මහතහිනි සාපේක්ෂවාදය තුර ඔබට පෙනන හොඳ නරක හැමදේම. ඔය දිර්වලෝකහපායනීර ඔක්කොම සංකල්ප සිතුවිලි. මනසම අදාගත්තේවා.ඒ ඇත්තට මොබ ඔය මට්මින්ද අහ ඔබධ කරගත්තොත් ඔබට එහෙම කතා හොකුත් නැෑ. ඒ අහරිපුදුමක්. ගීගංචරස්සාහනා තුළන් සුබසුම්. එත්ත නාාමංච රූපංච ඇතේ තැන් උපරුද්ජදී ය නාමරූප දෙක ගැටගැහෙන් නැතුව ඔය අවබෝධය තුර සත්‍ය දකින කෙනාගේ නැතිවෙලා යනවා. එඇත්ත නාමච රූපංච එසේ සං උපරජ්ජති. ඒ සිතේ මැදනදේ බාහිර රූප එකට ගැට ගහෙන් නැති තැන ඒ සිතත් මායාවක් තැන ඒතනත් සත්‍යයක් නෝන තැන ඉතිං ඔබට අවසානයේ විඤ්ඥාතයන නිරෝදේ ඇතේ තන් පරජ. විඥා මෙතන නිරධවීමත් සමඟ සියල්ලම එතන අහුස් වෙන උපරුද්ජනය වෙන නැවත හටගන්න නෑ මෙන මේ කාරණය ඉතාම වැදගත් මේ ඔබ විසින් නැවත නැවත ඇසියුතු කාරණත් මේකම මේ අනිදස්සන විඤ්ඥානය ගැන. සතරමා ධාතුවත් නාමුරූපත් ප්‍රත්වයෙන් හැදන ඔබ මේ අල්ලගෙන ඉන්න ඔය අතගාල බලන ඔය තදගතිය ඔය දැන ඔය ඔය ලෝකය හදාගෙන ඔය ඔය පටව ආපෝත්තේජෝ කියලා හදාගෙන ඔය පොළව ඔයගස බිත්තිය ඒ තදගතියනෙ නමුත් ඔබ හැම තැනිම දැනෙ තද ගතිය නමුත් ඔබ කියන්නේ නෑ ඇහෙම ඔබ කියන කකුලට දැනෙනන මෙ පොල ඇවිදින නමුත් කකුලට දෙරෙන තදගතියක් හිතරයි. ඔබ කිය කවරෙල්ලා මේ මං අම්මවල්ුව නමුත් ඔය අත්තර දැනනි දගතියක් හිතරයි අම්මගේ ඔබේහිත පොළොවකිවේ ඔබේ හිත මේක හරි තහරි ගැම්ඹුරුයි අ ඇත්තරම ගැඹුරු නමුත් මේක හැත්තරම කෙනෙක් නුවනින් දැක්කට පස්සේ හරිම සරලයි. හරිම සුන්දරයි මේ ලෝකෙ හරි සරලයි. ඒ තදගතියක් එතරයි හැම ැනින්ම දැනෙන්නේ. ඒක තදගතිය කියරනම අපි කියන්නේ අපි සම්මුති නම්දාන. ඔය පටවි තදගතය චේතනාවක් විතරයි ඒත් චේතාවක්. පටවි දැනනිෙන්නේ කොහොමද කයට කය කියන්නේ චේතරාවක්. කයි කියල දේකුත් නෑ. අන්ෙටම ඔබ බාහිර රූපෙනුත් නිදිලා රූපෙන් මිඳුණු තැන දැන තැන කමවෙෙනෙ නෑ ආයත හදන්නේ හි හ මනසිම්ම එහෙම නම් පටව්‍යාපෝතේජෝවාය කියන අතරම හධතු සියල්ලම මනසවිතරමයි. මෙතන දෙපැත්තරම වැඩ කරන්නේ මනසවිතරමයි. අභ්‍යන්තරයක් නෑ බාහිරයක් නෑ. අජ්ජ්ච බයිද්ධා කියලා කොන් දෙකක්කම්බුවෙන්නේ. දැන් ඔබට තේරෙනද ඇයි රූපය හඳුන්වනකට උපාධානරූපයක් කියලා, උපාදායරූපයක් කියලා කිවයි. මනසිම්ම හැදන රූපයක් නිසයි. උපාදාය රූප කිවයි. රූපය හැඳුවේ චත්තාාරනතු මහාභූතරනන් චතුන්නන්ත මහභූතරන් උපාදාය රූපන් කියලා. ඒේ හතරමාධාතු තතරමා ධාත නිසාහට ගත්ත උපදායරපයත්ම රූපේස වදාරමි කියලායි. බුදුන්හන්ේදේශරයක් කළේ ඔන්නොඒ හේතුවනි සයි. ද මේ කතාවේ මහා දිගුවක් අපියාද ඉදිරි පත් කළේ. මනසිම හැදනූ පාදායරූපයක්. මතක ඇති මතකද අපි ඔබට වේදනානු පස්සනාව වඩරකොට කිව්වා වේදනාවට තැනකමුුවෙනෙ නෑ. වේදනාව කියන්නේ වේදනාවක් කියතරයි එකට හිමිකාරෙක් නෑ. වේදනා කියන චෛස්්‍යකයක් කියලකිවා ඒ වගේම අපි ඔබට ඇතනදි කිව්වා. ඒ දිගට පවතින වේදනාකුත් නෑ කියලා. හේතු නිසා හට ගැ හේතු නැතිවිට නැති වෙලා යනෝ. එක දිගට තියෙන දේවල් නෑ. ඒ වගේ මෙ සියලු ආයතනවල කතාව එකක්මයි. ප්‍රසාදයක්ත් ආලෝකයක් හිතේ හටගත්ත දේවල් එ නිසා හටගත්ත විඤ්ඥාය හිතේමයි. හටගන්නේ. මෙ කිසිවක් තියෙන තැනක් නෑ අභ්‍යන්තර බාහිර කියලා දේකුත් නැති තැන. තැකුත් හම නොවෙන තැන මේ සියලු කාරණ නුවනින් මෙනෙහි කරත්. බුදුන් වහන්සේ මේ සේලු කාරණ හොඳින් පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඇත්තටම ඔබත් හොඳින් මේ කාරණ නුවනින් දකින්න ඕනේ. සුත්‍ර දේශනාාවල මෙමතිය නෝ. ඔබට හොඳින් දැකගන්න පුළුවන් මේ ධාතුව ගැන බෞදධාතුක සූත්‍රයේ දිහාබැලුවොත් ඔබටත් හොඳින් බලන්න පුළුව. ධාතුව පිරිසිද දකින්න කියලා එහි තියෙන්නේ. ලෝකයේ කොහෙවත් තැනකට පණවන්න බැරි තැන ලෝකයේ කියල එකක් හම්බවෙන්නෙත් නැති තැන. එතනයි ධාතුව පිරිසිද දකින තැන මෙත හේතුපොල ක්‍රියාාවලයක් විතරමයි සිදුවෙන්නේ. බලන්න ධාතුවිභංග සූත්‍රයේ එහිදී බුදුන්හන්සේ පෙන්වා දෙන්නේ කොක්ද ඒේසා ලෝමා නකාදන්තර තචෝ මන්සන්න්නහරු අටි අට්ටිමිදජයන් වක්කං අධංයක්කං මේ විදියට මේ පටවි්‍යාපෝත් කොටස්වලට බෙදලා මේටධ වායෝධාතු දොුත්, තේජෝධාතු හතරුත් පටවිධාතු විශ්සකුත්, ආපෝත්ජාතු දොලාහකුත් තේජෝධාතු වායෝධාතු හයකුත්. මෙිස්ස මුළු ශරීර දාතුව කොටස්ොලට බෙදල අවසානය බලන්න ඒ කොහෙද තියෙන්නේ. ඒව තියන තැනක් නෑ උපාදාය රූප කියලා ගන්නකොට ඒව තියෙන තැනකුත් නෑ. ඔක්කොම හේතු ප්‍රත්ථයමයි මේ කයත් සතරමා අධාතුවක් නොවයි. මේ කයද ඇතකොට යතියෙයත් තිය තැනක් හමුවෙන්නෙත් නෑ. කයත් අපි හිතින්ම හදාගෙන ේශ්චනය ගදි මයි තියන්නේ ඔබ දෙයක් ඇස හදාගන්නකොට ඇසත් සමකම ස්කන්දය හටගන්නවා. ඇස හැදෙන තැන ස්කන්දය කියන්නේ විදි හින් දැනගැෙන ස්කන්දය කියන්නේ කයයි.ඒ අයත් හදාගෙනයි තියෙන්නේ.ඒ අයත් හැදෙන එකක්. ඒ ්‍රනිකව හටගෙන නිරුද්ධ වන එකක්. ඇස කියන්න තෙක්චණකවම හට නිරුද්ධවන එකක් පවතින එකක් නෙමේ පවතිනයක් නෑ. හේතු නිසා හටගෙන හේතු නැතිවෙනකොට ැතුවෙන මේ සියල්ල මෙහමයි. නචකින්චි ලෝකයේ උප අධියති උපාධානයෙන් හැඳනු. කිසිවක් ලෝක තියෙනවා කියලා ගන්නේ නැති තැන ලෝකයක් හමු වෙන්නෙත් නෑ. අපි ඔබට එකදේකට මෙහම කියාගෙන නවා වැටහෙන කෙනාට සියල්ලම වැටහෙනවා ඒ ඔබ හිරවෙන්න පුළුවන් නැවත නැවත මේ වාසන්න ඕනි නැවස නවස මේ දහම පාරිශුද්ධ පරමාත සත්‍යය ඔබ විසින් ඇස යුතු වෙනවා. මේ ඔබගේ දැනුම් පරාසේ ඔබගේ අවබෝධඥානේ ඔබගේ මේ මනසට දරාගන්න පුළුවන් ප්‍රමාණය ත්තේනවා. ඒවා ටිගෙන්න්ට එක ඔබට ඔබටම ආවේනිකවූ ක්‍රියාවක් යටතෙයි පවතියන්නේ. එයඒ ක්‍රියාවට අනුගතවම සිද්ධ වෙන්නේ. ඊට අනුවම ඔබ විසින් නුවනක් සකස්කරගෙන. එ ඒ ඔබගේම සකස්කරගත්ත නුවින් ඔබම නිවන් මගක් සාදාගෙන ඔබ විසින්මයි කටයුතු කළ යුතුවෙන්නේ. කිසි කෙනෙකොට තව කෙනෙක් නිවන්දක්කන්න බෑ බොදුවරේෙක්ටත් එක කරන්න බෑ. තමම්මයි තමන්ගේ. කටයතු සිද්ධවෙෙන පච්චු පරණංචය දම්මා කියන එකයි. මේ පච්චු සාන්දිිට්ික ආකාලික ඒ පස්සික ඕපනයක පච්චු පරණංච ධර්මයක් කියන්නේ ඔන්නො නිසා තමන් විසිම මේක අබෝධ කරගතයුතුෙනවා. විනයි ලෝකයේ අභිද්‍යා දෝමනස්සාන සු ලෝකවලින් මිදෙන තැන ස අද දු් දෝමනස් ඔලින්මි දෙෙනවා. ඔබට දැන ලෝකයක් හමුවවෙන්න මේ සත්‍යය දකින තැන ලෝකෙම් ඉදිලා අ අපි විද්‍යා දෝමනස්සය දැ කොහවත් ඉඩක් නෑ එයි නුත්මිදිලා ලෝකයේ තියෙනවා කියන්නේ හතරමා ධාතු හැමදේම තියෙනවා කියන එකයි බුදුන් වහන්සේ පැවසුල්ලෙසම සලා ඇතන ලෝකයේ ඒ ස්භාගත් හිතින් හදාගත්ත සිතුවිල් ලක්මු විතරම විතරමයි දැන් ඔබට ඔබට මනාව මේ කාරණටික පැහැදිලි සිතුවිල්ල කොහෙද තියෙන්නේ මෙතනද අප කලින්කිව්වදවසක් සිතුවිලට තියෙන තැනක් නෑ. ලෝකෙ කොහෙවත් තියෙනවානෙමි අපි මේතා කතා කරපු සියලු ලෝකවල කතාවන්න වත්තනවයි. මේ අගෑඇතුළෙ හිතක් නහැ බාහිරත්නෑ බාහිට අයිතිත් නෑ හිත අභ්‍යන්තරයට අයිතිත් නෑ හිත හටගන්න තැනක්වෙන්නන්න බෑ. හේතු තියෙනකොට හටගෙන හේතු නැතුවවිට නැතුවෙනවා. අපි අන කලින්කුවා ආලෝකය නැත්තම් පේණින අන්දකාරේ පේණිනෙ. මේ සිත පෙනිමනමති හිත මේ ඇස් දෙකටනං අයිති ඔබට අන්දකාරත් පයෙන්න්න ඕනි එහෙම වෙන්න. එහනම් මේ හිත බාරරට අයිතියක් තියෙනවා ඒකයි හේතු නිසාහට ගැන්න දෙහේත නැතිවයෙනකට නැතව වාකිේ. ඔබ සත්‍ය අවබෝධ කළත් ඔබ මේ හදාගෙන තියෙන ඔය දැන්ට ඔබ ඉන්න ලෝකෙ තියෙනවා සම්මුති රෝකෙ ඔය නම්ටික තියේෙනවානි බ සත්‍යය අබධ කරත් ඕ මැෙනෙ නෑ ඕ හොමම තියන හැබැ යෝ ඕවත්තෙක්කල ඔබ ගණු දෙෙනවා අඩුවනවා නැති වෙලා යනවා. ඕවට ඔබ රිංගන්න සබ්්‍යය දම්ම නාළඟ බිනිවේස ඕවට ඔබ රිංගන්නේ නෑ. ඔබට ලෝකෙත්ත එක් සම්මුති ලෝකෙත් එෙක්ක ගැටෙන්න වශ්‍යනෑ ඔබ ලෝකෙ තුල ජීවත්වෙනෝ සත්‍යය අවබෝධ කරපු කෙනා ගැනම කියන්නේ සත්‍යය වශයෙන් මේ එකක් ඇත්තටම නැහ ඇත්ත ප්‍රත්්‍යයක් ෂකරපු කෙනාට ලෝකම නෑ ඔබ ලෝකෙට අනුව ජීවත් වෙනවා විතරයි ඔබ ලෝකෙත් එක ගැටෙන් නිත් නැ ඇලෙන් නිෙත් නෑ ඔබ ඔබගේ සස්භාාවේ හුඟක් වෙනස් අභ්‍යන්ත රාව්බෝධේතුවල ඔබ සත්‍යය දකිනවා ඉතින් ඔබටත් ඇස කන්නාසේ කයතියනවා දකින කෙනාට ඔබ ඉදිරිපිට ඇති කෙනවයි ඔබව අතර කිසි වෙනසක් නෑ ඔබත් කනෝබන ඇස කනතියනවා ඇබ ඔබ රහත්වෙලාන ඒස්සරයින අනිත් කනක් කනව බන ඇසකන තියෙන ය දෙඉන්නගේ ලොකෙදිහා දකින ඥානයේ දැක්ම එකයිද නෑනේද. එකන කෙනෙක් ආත්මීෝ සතුටුවමින් දුක්වමින් යන මෙකෙනට එහෙම අදහසක් නෑ එකන සැහැල්ලුවෙන් ගමන් කරනවා. එක නට සතුරුවෙන් හේතුත් නෑ දුක්කන්න හේතුත් නෑ. එකන සාන්ත සුවයෙන් කටයුතු කරනවා මේ තමයි රහත්වන් වහන්සේගේ ස්භාව. සතරමහා ධාතුවත් චිත්ත චෛසික වහා ඉපද නිරුද්ධ වෙන චේතනාවක් විතරමයි. අපි දිගින්දිකට දැම ආයතන ගැන සිත්ත ගැන ක්‍රියාසිත ගැන පැදිලි කර ප්‍රඥාවන්තන් ආයන්දමන් ඥායන් දම්මන් දුප්ප්ඥස්ස කෙළ බුදුන්හන්සේ දේශනැ කරනවා ඒ මහා ප්‍රඥාවමයි මේ ප්‍රඥාවන්මයි දුකන නැති කරගත යකිවන්නේ ප්‍ර්ඥා කියන්නේ මේ සිතේ සිතුවිලීල සත්‍යය දකින එකටයි. සිත කියන්නේම ස්තිරත්වයක් මේ තියෙනවා කියන එකයි. හැබ ප්‍රඥ්ඥාව කියන්නේ එහ සිත කියන්නේ ස්තිරත්වය බරුවක් කියන එක අවබෝධ කරන එකයි. බුදුන් වහන්සේ සම්මුතිය තුව තිබුණ වචනවලට ධාර්මික අනුවර්ථන ධාර්මික අර්ථකථයන දිරිපත් කරනවා. ඉතින් ඒ වශචනමනි භාවිතා කරන්න වෙන්නේ ඒක නිසා. ඒ වචනමයි කියන්නේ හැබයි මෙම ආර්ථකථන වෙනස් සම්මුතිය තුළ දේන දේනෙමයි. එක මේ ප්‍ර්ඥාව කියන්නේ දැනුමකට නෙමේ කිව්වේ. ධර්මය තුළ ප්‍රඥාව කියන්නේ සිතුවිලිවල සත්‍ය දැකලා ඉන් මිදනකටයි. ස්වම්බූ ඥානයෙන් දහම ප්‍රත්්‍යක්ෂ කරගත්ත අන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය විතරමයි ලෝකෝත්තර වෙන්නේ. අපට පැහැදිලි කරගන්න තාපුොඩි කාරණටකත්යවා. ි කලින් පැවසවා නාම තරපියත් මිදු තැන ඒ හටගාන අනිදස්සන විඤ්ඥානය ගැන ඒ කාරණාව ඉතාම සයම් ඒවකම ගැඹුරුයි ක්‍රියාසිතක් උපදීන්නේ එතනයි අපට ක්‍රියාවලිය ක්‍රාසිත කුමක්ද හිම කායෙක් නැති ක්‍රියාවලිය මෙ සිතේ ස්භාවේ මෙ සියල්ල නැති තැන හොදේ ක්‍රියාවලය අපමන කිතුරුව ැන සත්ව පුද්ජල ආත්ම දුෘෂ්ටිය බිඳවැටින නාමරූප අන්ත දෙක බිඳමටනු තැන.ය මධ්‍යෙන් ප්‍රතිපද මත්‍ර වා හේතු නිසාහට ග හේතු නැතිවට නැතිවෙලා යන් හොද ක්‍රියාවලියකට කමණක් අවසානි මේ කතාව කොටු වෙන. ද කෞද ක්‍රියාව කරන්නේ කරවන්නේෙක් නෑ කතරුණේ ක්‍රියාව ක්‍රියාවක් විතරයි නමුත් මෙතැන මෙහෙම ක්‍රියාවලියයක්ක් දැනීමක් දැම් මෙතන දැනීමක් තියෙනෝ අප ඒක සිත්තක් නෙමයි සිතකට පනවන්න බෑ අ ඒ එක එමතරන ප්‍රඥාවටයි දැනනි ප්‍ර්ඥ්‍යාවත් තියනවා එම දැන ප්‍ර්ඥා විස්භාව වෙන මේ දැනීමක් තියෙනවානම් ඒ කියන්නේ විඤ්ඥානයක් තියෙනවා නමුත් ඒ විඤ්ඥානය බාහියට පතිත වෙන නෑ අපට තිද විඥාය වි්ඥානයටට යි අනිදස්සන විඤ්ඥානය කියන්නේ අන්න එතැන් අප සිතක් පනවනො විඥාණයකන වචන තුළයික් සිතක් පැනවීම තියනෙ ඒ නාමුරූපවලට අයිති නැති ක්‍රියාසිත එතනයි. එ ක්‍රියාසිතක් කිව් හම ඇම විදර සිතක් කියනවන එතනත් විං්ඥානය නැහැ මෙතන විඤ්ඥානය දැන ගැනීමමයි ක්‍රියාසිතයස් භාල අනිදස්සන විඤ්ඥානය. මෙ දහම තව කෙනෙක් තර්ක කරන්න පුළුවන් ගොවිී දාකාර විදියට සිතක් නම් එතන විඤ්ඥානයක් නම් සිතු විලි චේතනා කියලා නැහැ. මේ දහ මෙෙම තර්කවලටම ගොටු කරන්න පුළ එකක් නෙවෙයි. එහන් දැනීමක් කොමද වෙන්න කියලාහන්න පුළුවන් නාමෙකුත් රූපෙකුත් නිදරනකට හටගන්නා මේ විඤ්ඥාන දැනීම නාමුරූප නැතිව බවමයි සත්‍යය. අව්‍යාකෘත මේ විඤ්ඥානය කුසල් හෝ අකුසල් නෑ. නාමුරූප නිසා හටගත් විඥානය කුසල් අසල්ය කුසල් කරන්නත් අකුසල් කරන්නත් පින් කරන්නත් පව්කරන්න දෙයක් තියෙන් නෝනි කෙනෙක් ඉන්න ඕනි. මේ සාත්‍යය දකිනකොට කෙනෙක් කම්බුුවෙන්න්නේ. ක්‍රියාවලිය විතරයි සිත හටගන්න ඇට දකිනවා සිතමන කෙනෙක්ියන් සිතකුත් අවසාන හම්බුවන්න හැන පණවන්න බෑනෙ. ඒ හටගන යුද්ධවන මායාාවනි. එතකොට කෙනෙක් නෑ එතකොට දේකුත් නෑ. පින්කරන්න දේකුත්නෑ පව්කරන්න දෙයකුත් නෑ. ත කුසලුත්නෑ අකුසලුත් නෑ මේ අව්‍යකෘත දහමක් වෙන්නේ ඔන්න එ නිසයි. එකන ක්‍රියා සිත්වල කුසල් ලකුසාල්නය පින් පවනැති සසර යන්න නැති ඒ සසර ගමන නවතින තැනත් මෙතනමයි මේ විඤ්ඥානයේ පටිච්ච සවපාදයට අයිති නෑ. මේ අපි කතා කරන්නේ නිවන් දකිනඒ ක්‍රියා සිතට අය විඤ්ාන අනිදර්ශන විං්ඥානය ගැන නාමරූප අන්තවලින් මිඳුණු තැන දැනීමක් ඇතිවෙනවා. මෙය ප්‍රත්්‍යයක්ක්ෂව වනවිට ඔබට දැනෙන කාරණාවක්. මේ ගැන තර්ක කරලා පලක් නෑ මේ දාම තුළ තර්ක කරන්නේ දෘෂ්ටිතියෙන අන්තවල ඉන්නයමයි. ලෞකික භූමියයේ ඉන්න අයට පමණයි තර්කතියෙන්නේ. ලෝකෝතර භූමියේ ඉස්පර්ශ කරන ඔබට තර්කනෑ. එ නිසාම මේ දහම අතක්කාවචරයි. තර්කයට ලක් කරන්න බෑ කියලා බුදුන් වහන්සේ දේශනාක් කරනවා. ඒ ලෝකෝත්ර ප්‍ර්ඥාවටම ප ඒ ලෝකෝත්තර ප්‍රඥ්ඥාවටම පමණක් ගෝචරවන මේ කාරණය ගැන ඉතා ගැම්ඹුරින් අධ්‍යානය කළ යුතු වෙනවා ඔබගේ අධ්‍යකීම් තුළින් ඔබට මේ ප්‍ර්‍යක්ෂවේවි. යම් දවසක් කේවි ඒ වෙනුවෙන් ඔබ ප්‍රතිපාදාවක පිහිිියයුතුයි එ එ සිත හඳුන ගතයුතුයි එන එන්න සිත දකිමින් මිදිය යුතුයි ඒමයි ඉස්කන්දය දකිනවා කියන්නේ ඉස්කන්දය එනුයි සිතක් හැදන්නේ ඉස්කන්දයේ හටගැනීම නිරුද්ධවීම දකිනවා ඒ කියන්නේ ස්කන්දය උදේවේ දකිනවා ඒ කියන්නේ ආරකාන්ත සීලයේ රකිනවා. ආරකාන්ත සීලයේ රකිවා කියන්නේ සිත දකිමින් හඳුන ගැනමින් මිදමින් යන ගැමනයි. මෙ සියල්ලම එකටම අපේ හමතිස්සම කියන මේ මුළු ධර්මයම එකම පින්ඩෙහක් කියලා එකම කතාවක් එකම ගොඩක් කොයි පැත්තෙෙන් බැලුවත් අර බෝලයක් වගේ රව්මට ගීල අදධතයෙන් එකම තැනි මේ ධර්මය මෙහෙමයි මේ කතාවම එකක්මයි ආර්ෂ්ට්‍රන්ක මාර්ගයේ පටිච්ච සවෝපාදය සතර සති පට්ඨානේ ඔය කොයිවිධෙන් කතා කරත් එකම දේ තියෙන්නේ එක් ආයන මක්්ගෝ අයම් භික්කවේ එකම මගකින් තමයි නිවන් දකින්නේ දැන් අපි මේ ක්‍රියාසිත් ගැන නාම රූප ගැන දිගින්දිකට දිගින්දි ඔබ කතා කරගෙනවා. එ ක්‍රියාවලේ උදාහරණ ඔබදැන් ඔබගේ ජීවිතය තුොලෙන් ගලපමින් ඒ ප්‍රතිපදාවක් තුළ පිහිටනට ඔබට අධදයකීම් විදිහට එන්නේ මේ ක්‍රියාසිතේ ස්වභාව විදිහට එන්නේ ඔබගේම කායික ක්‍රියාකාරිත්්‍යයක්. ඔබගේම සිද්ධ වෙන ඒ අභ්‍යන්තර්ග ක්‍රියා කොලි. ඉතින් චේතනා භික්කවේ කම්මම වදාම කියන තැන සියලු කර්මයන්ට මූලයේ චේතනා කියනකොට. එ සියලු චේතනා හටගන්නේ මේ නාමුරූප ගැටගැසීම නිසා කියනකොට. එතවට ලෝකයක් හැදිලතියෙන්නේ කර්ම කරන්නේ සසරක් ඇැදෙන්නේ මේ ක්‍රියාවලිය අවබෝධ නොවු නිසයි. ක්‍රියාවන්ගෙන් චේතනාව ඉවත් කළොත් අපි එදිනිෙදා කටයතු කරන සියලුම ක්‍රියාවන්ගෙන් චේතනාව ඉවත් කළොත් ඉතුරුවෙන්නේ හුදක් ක්‍රියාවක්ම පමණයි. ඔබ හිතන් ඔබ කුස්සිය වයනවා කියලා. ඔබ කුස්සය වයන ඔය වයනක චේතනාවක්. ද චේතනාව ඉවත් කරලා ඔබට ඔය ක්‍රියාව සිද්ධ කරන්න පුළුවන්. ඒ ටිකක් ඔබ නුවනින් දකි නඕනි. ඔබතයි චේතනාවවත් කළ කොමට යන්නේ. ඇ ඔබ චේතනාවෙන්ද හුස්ම ගන්නේ. අ ඔබ හැම මෝහත හස්ම ගන්නවා නේද. ඇයිඒක චේතනාවට එ නත්තේ ඇයි හිතලා නෙමේෙන් ඔබ හුස්මගන්නේ හමුත් ඔබ ක්‍රියාවලිය කරනවාන ඔබ හස්ම ගන්නවාන. ඔබ කියයි ඇත්තර මේ චේතනාවයි ක්‍රියාවයි වෙන් කරන්න හැම තනම ඔබ ඇවිදිනවා කියලා හිතන්න ද හිතනවා ඔබ ඇවිදිනව කියලා නමුත් ොකද සිද්දවෙන්නේ ්‍රාවමකක්ද කකුල දනිස්සහෙස වෙනෝ ඉදිරියට තැබෙනවා පසු කකුල එෙස වෙන තැබෙනෝ. නොම්මි ක්‍රියාවලිය ඔබ හිතල කරන්නේ ඔබ කරහබ අවිදිනවා කියන චේතනාව සකස් කරනවා. නමුත් කායවිඤ්ඥානයටක ගහාාම කාවි්ඥානය ක්‍රියාවලියකට ලක්වෙනවා. ඒ හරි පුදදුම කතාවක්. හැබ හැම ක්‍රියාවකම මේක තියෙනවා. චේතනාව වෙනයි ක්‍රියාවෙනයි ඔබ හිතතාන් ඔබට වතුර තිබ්ාක් කෙනවා. ඔබක් චේතනාවක් තිබා නමුත් ඔබ වතුරධානව කටට චේතනාට වතුරබොන්න පුළුවන්ද හොඳට බලන්න හිතර සිතුවිලිවලට වතුරබන්න බෑ නමුත් ඔය කට්‍රදාන වතුර කොහදිගේ ආමාසිට ගීල බඩවැලෙන් පස පැත්තෙන් එලියට ගියා නොමුත් ඔබ කියන මට වතුරති බායි නමුත් ඔබ වතු දැම්ම දවාරයට මුොකේට කාවි්ඥාට දැනුනේ සීතල උුණුසුම කෞුද වතුර බිවේ හොතුරබීපු කෙනෙක් නෑ දාලා එහවිහන් ගීල්ල ක්‍රියාවලියයක් විතරයි. නොමුන්ම ක්‍රියාවරේ දකින්න ම නුවනක්කෝනනි හැම තැනම සිද්ධ වෙන්නේ ක්‍රියාවලියක් විතරයි. නමු ඔ චේතනාව ගැට ගහනවා. චේතනාව ගැට ගහනෝ විතරයි. චේතනාවට කරන්න පුලුවන් දෙයක් නෑ. ඔය චේතනාවට එනවා බඩ ගිනී කියලා නමුත් ඇතරම සිද් වෙන්නන්නේ ඇතුළලෙ තේෝධතුව වැඩිවෙලා දාහයක් කියෙනවා. නමුත් ඒක චේතනාව දන්නේ නෑ. චේතනාව අර සම්මුතිය පනුව ප්‍රඥප්තියට කොටු වෙනවා. ඒක තමයි පොඩිකාලාල ඳං හැමම කපු වචනේ බඩකීණ. නමුත් ඒ සම්මුතියතු ලබ කොටු විච්ච වචනයක් බා ඔබ දනනෑ. නමුත් ඔබට දාහය දැවිල්ලක්කෙනවා. අනි දැවිල්ල එන්නේ ඔබට නෙමෙයි ඔබගේ සිත්තට නෙමෙයි. ඒකම දාහ චරිර්ධාතු තුළ තේජෝධහතට වෙනවා. ඒක පුංචි දරුවටත් වෙන්නේ අපි කිව්ව එප දෙන මහති මෝක වෙන්න කියලා. නමුත් චේතනාවට කන්න පුළුවන්ද. ය හිතට කෑමකන්න බෑනි. ඔ කටට දානෝ. දිවෙන් යන චුට්ටි තැනකට දැනනෝ. බඩට ගිාම ඕකායි වමනකරොත් ඔබ කනවද. ඔබ කවදත් වමන කන්න ඇත්තේයි. ඒක එෙමනම් බඩට ගිය දෙේන. ඒ ආහාරෙ වන ඔබ හයි කන්න පුළුවන්. නමුත් ඇයි බැරි ඔය දිවට දැනෙන චුට්ටි තැනට තමයි ඔ ඔබ චේතනා විඳවන්න ඒක රසයි කියේ කියය මේ චිත්ත හරි පුදුමයි. ය ඔය කයි මේ චිත එක 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 වෙනවෙනම දකින්න ඕනි ඒ මහොට එක සිතක් කියන්නේ. සූද කියන්න එක සිතක්. රස්ස කියයන්න එක සිතක්. සබ්ද කියන්න එක සිතක් ඔය පාට කියන්නේ වර්ණය කියන්න එක සිතක්. ඔය සිත සිත වෙන් කරලා ගත්තාහම ඔහොම නැහැ එක කතාවක්. ඔක බොරුවක් වෙනවා ඔය දැනෙන ස්භාවයක් තැනකට එක තැනක් විතරයි. ඔය ගසටත් ඕකතියන. ගසට වතුර දැමෙන නැත්තම් මැලවෙෙන් නැද්ද ගසට දැනෙන් නැද්ද. ඔය ගසට ඉරපැෑුවෙන නැත්ත ග ගස ොහොමතියේ ද ආහාරයෙන් ැපැෙන ඔය උක්ෂේ වගේ තමයි මේ චර්්‍රධාතුව ශරධාහතුර කවුද හිතක් පැනවේ ඒක මේ දෘෂ්ටියක් ඒ එකක දේදුන්නක් කියලා දේදන අල්ලන්න බෑගේ ගඟ ගලනව අල්ලන්න බෑ වගේ වැස්ස වහිනෝ අල්ලන්න බෑ වගේ. ඔබේ සිත්්තා අල්ලන්න බෑ. අප හැමදාම කිව්වා දෘෂ්ටිය අඳුන ගන්න කියලා මහයාවාඳුන ගන්න කියලා මැජික් හැමදාම පෙන්න්න බෑ ඔබ හීනේ මැජික් දකිනවා ඔබටව එකේ අඩනව දකිනවා ටීව එකේ ඔබේ දරුවා ඉන්නවා ඔබ මොහතකට හිතන්න ට එකේ දරුවෙක් ඉන්නවාද ටීව එකේ යකඩ දළෙනවා ටීව එකේ මටියත්තේ නවාවද ඔබ මොහතකට හිතන්න මේ මේ පොට්ෝ එක තුළ කවරුත් නෑ ඔබ ගන්නවා පොටෝ එකක් බ ොටග තින පිචිත්‍රයක් පින්තුූරයක් ඕක ඇතුළ ළමයින්වාද. පින්තුර ගිනිතිබ්බොත් ඇයියෝ බාඩන්නේ. ඕක චිත්‍රයක්නේ ඇයි ඕකට පණදුන්නේ කවදකට පණදුන්නේ මෙන්න මේ වගේ අප සිතට අපි පණදීලා. සිත්තට පණදුන්නට වැඩක් නෑ ඒක බොරුවක් ඒක මායාවක් එහෙම දෙයක් ලොකෙ නෑ මේ අවබෝධවෙන්නේෙ නැහැ කොච්චර කිවත් අබෝධ වෙන්නේ මොකද මේ සිතුවිලි. තිවිලි වලට සිතිවිලිය අඔබෝධ කරන්න බෑ. සිතිවිලිවල් අභිභවාගිය ඥානයක් ඔබට ඕනි. ඒකයි ප්‍රතිපදාවක් ඕනි ඒකයි බුදුහන්සේ මේ චතුරර සත්‍ය දේශනා කරන්නේ ප්‍රතිපදාවක් කියන්නේ. මහනනි මේ ප්‍රතිපදාවක්තියෙන්න්න ඕනි. මහන තෙලින් මලින් මාපුදන්නෝ මාපුදන්නවෝ නොවෙති. ඇයිහෙම කිව්වේ. ඇයි බුදුහාමුදුරුවෝ කියන්න මේ තෙල් පහම් පූජ කරලා මාපපුදන්න බෑ කියලා. ුදුහන්සේ කියන්නේ ප්‍රතිපත්යෙන් පුදන්නේ ඇයි මකද මේ ප්‍රතිපත්වය ප්‍රතිපත්තිය කියන මෙන්න මේකයි. ඔය හිතේ ඇත්ත පෙන්න්න ඕනි ඒක යාර්කාන්ත සීලයක් යන සංගරත්වයන සීලාන සිල් රකින එකක් නෙවෙයි සිිල් රැකේ බුදුහාමුදුරුව උපදන් අවුරුදු පන්දාාකරත් කලින් මහමායාදවේ බුදුහාමුදුරගේ අම්මත් සිල් ගත්තා. එහෙමනම් මේ කතාාව මොකදද රාවනා රාාවන රජුරුවොත් සිිල් අරන්තයෙනවා. මොකක්දඔඒ කතාාව ය සත්තු මරන්නෑ බොරු කියන්නෑ හොරකන් කරන්නෑ කියන්නේ හරියට මේ අපේ ආණ්ඩුව දාලාතියන නීති ටික වගේ ඔය සම්ති ටික නීති ටික ඔයන්න ඕකට තමයි ආගම කියන්නේ ඕකතම ට්‍රඩිෂනල් බුඩිසම් කියන්න නමුත් ඕක ට්‍රඩිෂනල් බුඩිසම් ික් පැට්‍රිකල් බුඩිසම් නෙමේ පැට්‍රිකල් බුඩිසම් කියන්නේ නිවන් දකින එක මේ සිතන් සිත මිදන එක ලෝකෙෙන් මිදන එක දුකෙන් මිදන එක ඒ සාන්ත ප්‍රනීත නිවන ස්පර්ශ කරන්න පුළුවන් පැට්‍රි කලි බුඩිස්සම්. එහෙමනං ප්‍රතිපත්තියෙන් මා පුදන්නවෝ මා පුදන්නෝ වෙති කියලා. සෝ දම්මම් පස්සති සෝ මම් පස්සති කියලා බුදුහන්සේ කිව්වේ ඔන්නඒ නිසයි. ධර්මය දකින්නාට විතරයි බුදු දකින්න පුළා. බුද්ධ කියන්නේ පුද්ජලයෙක් නෙමයි. රූපකින් බුද්ධහො යන්න බෑ. ඔය තෙල්මල් පූජ කලලා වදින මැටිරූපයෝ බුදුන් වහන්සේ නෑ. එහෙම රූපෙකුත් නෑ. ඒ මොකක් දෙෙන සිතුවිල්ලෙටම මේක ොහයාගන්න අමාරුවවෙලා ඇත්තටම මේ බුද්ධ ස්භාවය කියන්නේ එහෙම පුද්ගලෙකුට නෙමෙයි. එමේ ලෝක ස්වභාදාමේ සිතුවිලි නැති තැන තියෙන තැනයි බුද්ධ කියන්නේ. දැන් සිතුවිල්ලෙෙන්ම කියනවා බුද්ධ කියලා සිතුවිලි නැති තැනට සිතුවිල්ලෙෙන් මොකක්ද කියන්න ඕනි. ඔන්න බුද්ධ බුද්ධ කියන්නේ සිතුවිලි නැතිඒ ස්වභාවයටයි. ඒ ස්භාදාහමටයි බුද්ධ කියන් ධර්මතාවටයි බුද්ධ ධර්මය කියන්න. ස්භාධර්මය ඔබ අබෝධ කරන්නේ. ඔබ අවබෝධ කලා තියන අවසානය බන්නකොට සබාදාහම්. ඔබ අවසාන පත්වෙලා තියෙන සබාධම් සිතුවිලි නැතිවේෙනවා සිතයි මි දෙෙනවා මොක දිතුරයෙන් ක්‍රියාවලිය මොකදදස්බාදාම්. හරිම සරලයි. මේක තේරුම් ගන්න. ිස්ටෝරල පටර්ල්ලහගේ වෙන්න නන්නෑ නමුත් ඒගොල්ල අතවසානි ඕක කියනවා. මේ ආගන් සේරම බුරු කියලා. ආතසික්ලාක් ලංකා අභ්‍යාකාශය නොකටත් පද ෂටන්ටිකා දල සේරම කරපුගෙන අන්තිෝටම කිය නො මේ ආගන් සේරම බුරු කිය ඔය විශ්වය කරත් ව් කෙන එන්න කියලා. පුද්ගල පනවන්න එපා කියන එක. මේ අත්තරම සේරම ආගමල මුලේ තියෙන්නේෙ තෝකොම තමයි. නමුත් මේ පොත්ලියයාගෙන වාහලා අයිසිංකේක අයිසිං කරහගේ දැන් පාටපාට කතා ගී කියන්න. පාටපාට කතාකිවට වැඩන්නෑ. ඒව හොඳයි මෝඩයින්ට. අර අන්ද මෝඩෙහින්ට මොකු හිතාගන්න බැහරි. අර සත්තු වගේ අය මිනිස්සුඉන්නවාන සත්තුන්ට මොකු හිතාගන්න බෑ. ගස් වලට තේරුන් නැතුනාට සත්තුන්ට තේරුන් නැතුනාට දියුණු වනසක් තියන එකක් චූටි මොලය මේ පුංචි කතාව තේරෙනවා. මේක හරි සරලයි. මේක සමහලට බැලහම කියන තරම් ගැමරුත්නේ. හරිම සුන්දරයි හරිම සැරයි. අි අදලගීන සේරව දුෘෂ්ටික ැකුව හම ඉතුරුවවෙන්නේ හිස්කොලේ. ඔය හිස්කොලේ ේලතියන සේරව ටික අයින්කරහම හිස්කොලේ දවයිතියෙන්නේ. ඔයි ලියලතියන්නේ මනසතියෙන විකාරටික. අම්මලතා අත්තල පෝල එකක් කෙන පෝලතීන්ටි කොක්කො මළ බලන්. දෘෂ්ටි කාන්තාරයක් නතියන් දෘෂ්ටි කාන්තාර සේරම අයින්කරාම හරි සාන්තයි. සුදුකොලේ හරි හිස් සුදුකොලේ හරි ලස්සනයි. හබ ඕක එකේකෙවලලා කඇතකරේ කවුද. ඒ මිනිස්සුන්ගේ සිතු ඒවා කැත කරලා. හරිර්නිකං හර වල්චස්පිඩක් කරලවා කියන්න අන්න ඒවාගේ ගධ ගානවාදැන්. ඔය සිතුවිලිහරි ගඳයි. ඌ තියෙ ආත්මතන්නායෙන් හැදිච්චා. ආත්මත අන්නාව කියන්නේ කොටුව මන්තමයි ඒකි ඉන්නේ හැකෙ මන්තමයි ලොකු එක්කෙන මන්ටමා මට ආත්මයක් තියෙනවා මට රූපයක්ත් තියෙන මගේ ලෝකයක් තියනවා. ම තමයි ලොක එක් කියෙන අනේ මනිස ොන තරම් මරන අරය අඩන් නෑ හැව එයාගේ දරුවවැරනය අන්ඩනොඔහු කිය කිය. පව් කියල හිතෙනවා. ඇයි එහට ආත්මයක්තිය. එය හදාගත්තේ එකයාට හෙමකක් නෑ. අර සුදුකොල එයා ලියාගෙන ආත්මයක් කියලා. පවු කියලහිතෙෙනන්නේ පුංචි මෝලට දරා ගන්න බෑ. ඉතින් අඩ අන්්ඩ කඳළු හෙළහ වැලපි වැලපි පුරුවන්න මිනිත් මරයි. පුළුවහන් ඊීරිසිහක රැපුලුවන්න හොරක ර තියෙන ඔක්කෝ කරන. අ නීති ඔක්කම කඩන්න ක කැඩෙන තැනක් ඔය තියෙන්නේ. ආත්මේ පනවන තැන්. ඒක නිසාම ගැටගහලා නීතියකින් රටිං හදලා එහට පන්සිිල් පහනවල සීලියයක් තුළ ඉන්න කියනවා. සත්තු වරන්න එපා බොරු කියන්න එපා. හොරකංකරන්නපා අරොක්කු බොන්න එපා මේ මොකක්දමය විකාරය. ඔය කොලේලිය තින ආත්ම මැකුව ඔය ඔක්කම කරෙන්නේ. අන්න ධර්මය නෝ. ස්භාදාම්. සභාදාම හැමෝට මයිති. ගහ අතු කඩාගෙන ගියාට ගා අඩන්නෙ නෑ. ගහ එපා කියන්නේ ගහය ගෙඩි ැඩුවට ගහ එපා කියන්නේ. ගහෙ කොළ කඩාගෙන ගියට ගහ එපා කියන්නේ. අවසාන ගහමපා ගහ එපා කියන්නේ. ගා ගි නිතියල දැම්මත් ගහ එපා කියන්නේ. ගහ කියන්නේ කවුද ඔබ මයි. ඇයි එහෙමකිවේ ඔබත් වබාදාාමයි. ගහේ ගෙඩිකන්න කවුද ස්වභාදාම. සතු කියන්නේ කවුද ස්වබාදාමට අයිති. එතකොට ඒ ගහ ඇයි අඩන්න ඇතේ. ඇයි ගා එපා කියන්න ඇත්තේ. ඒ ගහත් සවබාධහම ඔබත් වබාධාහම. ඒ සබා දම සබා දහමට අයිති. ගහ ගහට අයිති නෑ ඔන්නෝක ඇත්ත කතා ඔබ ඔබට අයිති නෑ ගහ වගේ දැන් ඔය උපමාවගන්න උප මේ ඔබ ඔබ ඔබට අයිති නෑ. ඔබ ඔබට අයිති කියලා ඔබ ඔබ දෘෂ්ටියක් තුළ ඉරවෙලා ඔය සිතුවිඩිවලට ඔව කරන්න බෑ. ඒක නිසා අද මුළු ලෝකෙම කටවල්වලට රෙදිකැලි ගහලා හොක්කොකෙම කටවල් ඇහිලා. මිනිස්සු ඉතංහිටි අපිහරි මාව වීරෝ කියලා. නමුත් ඇහට පේ නැති පුංචි ඇට පේ නැති පුංචි අංශුවකට මුළු ලෝකයෙන් වහන්න පුළුව. මිනිස්හරිර හිස් පරණන්න එල්වගේ. හිස් මොලටික අද සුද්ධ වෙලා. අද ඔක්කොම ආගම්වලහැ එකට මැරෙනවා. ම ආකාර ලියගත්ත පොට්ටික ඔක්කොම වාගේ. හද ඒවා අලු කල්ල ධාරු. ඇයියේඒ ආගම්වලට අනුව වලලන්නෙවත් නෑ. ඇැයිඒ පුදුම කතාවත් සවබා දාහමෙන් දෙෙන දඩුවක්. හරි වාශ්චර්රයක් මේ ස්බා දහම් හරිම සුන්දරයි. ඒ දඩුවන් හරි මිනිස්සුට දරාගන්න බෑ. මිනිස්සු බොලද හිතනේ දේන්නේ බොලද හිතකට කොහොමද ඒ උත්තර ීතර සිතුවිල්ලත් දරාගන්න අරු ජේසු සහන්සට යනගැව වගේ ඔය උත්තරීතර සිතට කවරුවර දෙයක් කිව ොත්යා අනගාලමරයි මේ මිනිසු ඒතරම් මෝඩයි ඒ තරම් මේ අක් වූහරි අන්දයි අපිට එන කියන්න දෙයක් නෑ අපි ඕෝන වෙලාක යන ලෑස්තේ. අප අන්න දෙෙකුත් නෑ මෙතර කෙනෙක් නැතිකොට මේ කියන කෙනෙකුත් නැතිකොට අහන්න කෙනෙකුත් නෑ. ස්බා දහම පමණ සබා දහම අවබෝධ කල කෙනාට මේ ච්චර දේවල් නෙමි. මරණයක් වත් එහෙම දෙයක් ලෝකෙ නෑ. ඒවසේරම බොරු කතා. එහෙම දෙහත් නෑ ඒක තේරෙන් නෑ කිසි කෙනෙකුට. මරණයක් කල එකක් නෑ මෙශෂනය ඇතිවෙන හිත නැති වෙනවා. එච්චරයි. මේශනය ඇතිවෙන හිත නැති වෙනවා එච්චරයි සත්‍ය අවබෝධ කරන්න සදා අමරනීයයි සදා අමර නියක්ක ම සහාදාම ඔබයි. ඒ පමණයි ලෝක ඇති එක්කම සත්‍යය අන සියල්ලම බොරු බුරුව තුළතියෙන්නේ බුරුව පමයි කවදා හෝ ඔබ ඔවබෝධ කරන්නේ බුරුවමයි. එහෙම නං ඔවත් මේ බුරුව කවධහරි අවබධ කරගෙන සත්‍යය දකින්න. තෙල්වන්සරණයි අපි ගිය පහර ගර බවංග සිද් ගැන කතා කරා ඇත්තටම මේ දවාර සිත්වලින් මෙදනු තැන ධර්මය තුළ සඳහන ආකාරයට බවාන්ගේ භවංග සිද්ගැන කතා කරනවා කොමක් මේ බවංග සිත් ිධර්මය සඳහන් වන බවංග සිත් කුමක්ද. බාහංග බාංග චලන භාංග උපච්චේද වෙලා ඒ සෝතවිඤ්ඥාන සිත් හටගන්නවා. ඒ සෝත විඥ්ඥානය හටගෙන නිරුද්ධ වෙලා බවාංග බාංගච භාංග උපච්චේද වෙලයි කාය විඥ්ඥානය හටගැන්න. කාය විං්ඥානී නියුද්ධ වෙලා නැවතත් බවංග චරලන බවංග භවාංගචලන බවංග උපච්චේද වෙලයි ඊළඟ සිතාට ගන්න. භවංග කියන්නේ සිත සිත්තුවිලි නැති තැන. බවංග චලන කියන්නේ සිතට යමක් ගැටනු තැන. භවංග උපච්චේද කියන්නේ සිත අවදි වුණු තැන. මෙන මෙහෙම බවාංග සිත් උපපාද අර මකුළුුව එලපු දැලේ යමක් ස්පාර්ෂවනොත්. එතන මකුළුවා ඒ ස්පර්ෂයවනු තැරට වේගෙන් එනවා ඇඩුල්ලයි තැන ගොදුර දැහැගෙනවා. මෙන මේ වගේ තමගේ ඇසකණ දිවනාසේ කයමන කියන දවාරටික හරහා මේ සිතක් හටගන්න ස්පර්ශයක් හර අරමුණ ඇතිවෙන්. හැබැ මේක් මොහොතකදී එක් සිතක් පමණයි හටගැන් මේ